අපි මේ රටදිහා බැලුවහාම ලෝකදින මේ රටදිහා බැලුවාම අප බේනවා විදුරි බලයේ නිෂ්පාදනය කරන්න තෙල් සම්බන්ධව කතා කරන මාත්‍යතුමා ගල් පැලෙන්න ටොම් පච කියන. ඊළඟට පරිසර ඇමදිතුමා හැන්ගේ හැන්ගි බොරුකියෙන්. පාරිබෝග කැමතිත්තුමා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි බොරුකයෙන්. ඒ වගේම තමා, රෂිකර්මාන්තයකන්න ඇමති තුමානන් ගන්ද ගහන තරමට බොරු කියය. දැ මේ වගේ රටක් දුවන්ඩ පුළුවන්ද. ජනාධිපතිවරණේ ඉදිරිපත් වෙච්චේ එකම පේක්ෂිකාව එකම ගෑනිි විදියට මං අහනෝ මේ රටෙන් එහෙම ලෝකෙ රටක් තියෙනවන ජනාධිපතිවරයයි අගමැතිවරුණු යොකෝම ඇමති මණ්ඩලයයි බොරු ටෝම් පච්ච කියන? රට දුවන්ඩ පුළුවන්ද දුවන්ඩ බැහැ. අපි දැක්කා පහුගේ දවස්සල අසූචි නැවක් ගෙනල්ලා ලක් හැටනමයක් මිලියන නැත්ත ලක්ෂ හැටනමයක් ඩොලර් ගෙවනවා මේ අසූචි නැවට. දැම් මේක හරි පුදුම සංක්‍යාවක් මේ හැටනමේ කිය එක හැටනම ලක්ෂයක් චන්දෙන් පත්කරගත්ත මේ රජය, මිලියන ලැන මේ ලක්ෂ හැටනමයක් ගෙවනවා දොර් ලක්ෂ හටනමයක් ගෙවනවා අසූචි නැවකට බලණ්ඩක කොයි තනම් දක්ෂතාවයක්ද කියලා මේ වගේ දක්ෂතාවෙන් අපි ක්‍රිකට් ක්‍රීඩාවවත් දකින්නේ නෑ ැ පහු ඊයේ මම දැක්කා රූපවාහිනිය පෙන්නනවා අම්පාර දිස්ත්‍රික්කයේ කැලිකසල දාලා තියෙන ප්‍රදේශයක අලිය ඇවිල්ලා මේ කැලි කසර ටික කනවා සමහර අලි වැටිලා ඉන්නවා මැරිින්ඩ යන් ඔන්න මෙන්න තියෙන්නේ. මේ සතුන්ගේ අද මේ බඩේ තියෙන්න්නේ බහුතරයක්ම පොලිතන්. මොකද ඒ සත්තු දන්නෙ නෑ මේ පොලිතන් වලයි ආහාරවලයි වෙනසේ නිසා මේ අලි ඇවිල්ලා මේ පොලිතන් තමා කන්නේ. තැන් අපේ රටේ රජය කොයිතර දක්ෂද කිවෝත්. අපේ රටේ කුණු කඳු තියෙනවා බ්ලුමෙන්න්ඩල්වල මීතුරමුල්ලේ අම්පාරය අරුවක්කාලු හැම්ම තැනම කරදියානිෙ කුණුගොඩවල් තියලා ඒවගෙන් කොම්පෝස් පෝරටික හදාගන්න බැරුව චීනෙෙන් ආපු අසූචි නැවකට ලක්ෂ හැටනමයක් කොහොමහරි ගෙවනවා. මෙවැනි තත්ත්වයක රටක ඉන්න කෘෂිකර්මාන්තයේ පිළිබඳ අමාත්‍යතුමා කොයි තරන් දක්ෂයක් වෙන්ඩ එපාද කියලා වැඩක් නෑ කියන තර්මට දක්ෂයක් වෙන්ඩෝනි. අත අපේ රට දිහා බලනොකොට අපිට හරි ලැජ්ජයි මොක දකට හේතුව අද අලි විදිලි බලය ඇනහිටින වෙලාවට ඒ අලි වැට ක්‍රියාත්මක නොවෙන නිසා අලි ටික ගම්මානවලට එෙනවා නමුත් අද මොනරාගල දිස්ශ්‍රිකේට ගිීම් බැලුවොත් ඒ කානුකපල තියෙන ප්‍රදේශවල බුදධල වැනි ආන පල්න්නම වැනි කානු කපල තියන ප්‍රදේශවල අලි එන්න නෑ ගමට ඒ ප්‍රඒ පැත්තෙන් පැනලා මොක දෙකට හේතුව මේ කානු ටික මේ අලින්ටේ එන්න ඉඩතියල හැ. නමුත් අද අපි දන්නව අපට තෙල් අර්බූධයක් තියෙන වෙලාවේ අලි වැටවල් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා. නමුත් ඒ ගැනවත් හිතන්නේ නැතුව. අපේ මේ ඩොලර් අර්බූදය තියෙන වෙලාවේ අපි මේ ගැන ක්‍රියාත්මක වුණේ නෑ. අද අලි ගම්මානවලට එනවා තමන්ගේ හාහේෙන් පාලු කරනවා කියනෙ එක මිනිස්සු කොච්චර කෑග හල කිව්වාද